ඔබදහය එවාාගෙවත්ව අරහත්ව සමාසබදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වීවා. අපට දහම් මගැකයාදුන් මිල්ලොතුරු දහමි මිහිරගෙනකයාදුන් අපගේ ගුරු දෝයවත්තම පිනත් ලොකස්වාමවින්හන්සේ නිදුක් නීරෝගී සුපයත් භාවිංයුතු දීර්ගාවිෂ ලබත්වා. ප්‍රධාවන්ත ඉන්නතුනේ අපේ ජීවිතයේ අපිට නොයකෘත්තාකාරයේ මිනිසුන් මුණ ගැහෙනවා ඒ අතර සමහරෙනෙක් බොහොම ප්‍රියමනප ලස්සන රූපකායකින් යුක්තයි සමහර කෙනෙක් ඉවැනි රූපකායකින් යුක්තවෙෙන නෑ සමහර කෙනෙක් ජීවිත බොහොම දිලුතු කට්ටෝක දුෂ්කරතාමැද්ද සමහටට ලෙඩරෝගවල නුත් පී ඩහ විදමෙන් තමා ජීවිතය ගත කරන්නේ. සමාරකෙනෙක් හොඳ නිරෝගිසු ඉංවාසයකනවා. සමහර කෙනෙක්ගේ ජීවිතයට යහළු මිත්‍රාදී පිරිවර සම්පත්තිය තිය නවා. සහරගෙනෙක්ට හදිස්සයකට කරදරයකට කතා කරනවත් කෙනෙක් නෑය. ඇයි මේ වෙනස මේ වෙනහස හටගත්ය කොහොමද අපි මේ ගැන කතා කරමු. පළම එම අද දවසේදී පින් සිතුවෙල්ල සඳහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය එකත කරන පින්නත් පිරිස සිහිපත් කරගම අද දවසේදී පින් සිතුවිල්ල සඳහම් දේශනාව සඳහා බැතිවර දායකත්වය එකතු කරන්නේ දකුණ කොරියාවේ සේවේ නියුතු බුද්ධික රුවන් කුමාර කසුන්චාමික, විනෝජතීක්ෂණ ලැහිරු ජයසංකයන පින්නත් කලන මිතුරන් පිරිසක් විසින්. හි පිරිසත් සේවත් කරගෙන අපි බුදුරජාණන් වහන්සේ වදහල සම්බුද්ධ දේශනාය සුරින් මේ වෙනෙස හටගත්තෙ කොහොමද කියලා දේශනා කරමු කතාභාකරමු සවන්ඩෙමු. මේ සඳාපි තෝරා ගත්ති බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනට යුදුණු අංගුත්තර නිකායේ චතොක්ක නිපාතයට අයිති මල්ලිකාකෙන සුත්‍රදේශනාව මේ සූත්‍ර දේශනාව සිදුවන්නට පසුවිීම සැකසින්නේ මල්ලිකා කියන විසව කොසල් රජත්තුමාගේ අදරණීය බිසව අග්‍රමහේෂිකාව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිය භාගතුන් වහන්ස මේ ලෝකේ ඇතැම් කාන්තාවන් පෙන සිටිය දැන්ඟ ය කාන්තාවක්නේ එති එනිසා කාන්තාවන් කියෙන වචනෙන් තමයිම මේ ්‍රශ්නය විමසන්නේ භාගිතු හස උත්තර ලබා දෙන්නේ ඇතති ප්‍රශ්නයට අනුකුලොමයි හැ මේ කාරණය කාතාවන්ට විතරක් කදාල කාරණක් නැන්නෙී. ස්ත්‍රීපුරෂ බේෝධයකින් තොරව හැමෝට මයිතිකාරණයක් මේ කාරණෙද මුලින් මහන්නේ සහර කෙනෙක් න්න අයලගේ ජීවිතය ලස්සන කියනක නැයි. ප්‍රියමනාව ලස්සන දුටුවන් වසග කරන රූපයකට ඔවුන් උරුමකම් කියන්නේ නෑ. ඒවගේ මේගුල්ලෝ ආර්ථික වසිංගත්තත් බොහෝම කම් කටලු කරදර ධනය නේ මිල මුදල් විය ප හැදැන් කරගට හරි අමාරයි හරි හමන් රස්සාාවක් නෑ ආදහයම්ම අර්ගයක් නෑ දුකසේ ජීවිතී ගෙවන්නේ. එවගේ මේ පිරිසට තවත්තියන ගැටලුවක් තමයි පිරිස සම්පත්තියත් නෑ පිරිසක් නෑ උදෝකට ඥාති හිතයි සිංගින්ගනත් ඒ හැටි උදහුවක් නෑ එ මිතුරන් කිය ලොකු පිරිසක් නෙේ. එතුට මී හැමකාරණය එකම බැටකන කාන්තාවන් දකින්න ලැබෙනෝ. එවගේම සමහර කාන්තාවනි නො උන් දුර්වරණයි අරකිබෝගේම ලස්සන නේ ලොකු ලස්සනක් පීන නැහැරූපේ තුළ හැබැයි එයාලගේ ජේවිතය තුළ උඳට ධනයතිනවා. වත් පොහොසත්කම් තියනෝ. දනදහන්න යතිනෝ. හැබයි යාලගෙත් අ ධනදාහන්න තියන පිරිසටම යහළුමිත්‍රාදී හිතමිතුරොත් ඕන හැටිඉන්නවා මෙහිම පිරිසුකුත් දකින ලැබෙනවා භාගතුන් වහන්සේ තව දකින්ට ලැබෙනවා සමහර කාන්තාව ඉන්න බොහෝම ලස්සනයි රූප සුභාවි හරිම කඳිමයි ලස්සනයි දුටුවන් හිත මසග කරනවා හිත නිකම් ඇදිල යනෝ එවන් රූපයක් තින ඇතැම් කාන්තාවඉන්නවා හැබේ ඒ කාන්තාවටේ රූපය තිබනාා කියලා ධනයනෑ මුදල් නෑ අවාහ ක්‍රවාහැක්නත් කරන ද දනවත් නකෙම අවාහැක්්‍රවාහරන් ලැබල නැේ. දු්පත් විතිහරම ජීවිතය එකත කරන්නේදා දුකසේ ගත කරන්නේ ඇගේ ලස්සන තිය ොහැබැයායට ය හලු ඉහලියෝ කියලා පිරිසක් නේ දවටි කියල පිරිසක් නය පරිවර සම්පත්යක් නේ එකටිගන මේ අල්පේෂක්්‍ය පරිවාර සම්පත් අඩු සමාජ පිළිගැනීම අඩු කාන්තාාව කර රූපය ලස්සන තියෙනව වුණාට අනිත් කිසිතයක් නැති කාන්තාවත් දකින ලැබෙනු සමහර කාන්තාවන්න රූපියත් ලස්සන බොහොම සියමලි ලස්සන රූපී කට ගුරමකම් කියනවා එවිතරක් නෙවී ඇ දැනවත් හොඳට ධනය තියනවා වබෝග සම්පත්ති නවා තමගේ ජීවිත සුවසේ වාසය කරන්නට පුළන් පරිසරය තියෙනවා ඒවගේ අහරු හෙළලුවොත් ඇය පිරිරාගන බහෝසි මේ වෙනස ඇතිවුණේ කොහොමද කියලා සැසිටිය. අන්න වෙලා විද අපගේ ශාස්ත්‍රෝ සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන මල්ලිකාවෙනි මෙන මේ නිසයි මේ සිද්ධීන් සිද්ධුවනනි. ඔබ කිව් අයමෙක් බොහොම දුරුවරණයි ලස්සන නෑ. එවගේ ධනයත් නෑ පිරිවර සම්පත්තිත් නෑ කියලා කොමක් නිසාද බුදුරජාණන් වහසි දේශනා කනො ඇය අතීහිත ජීවිතය. ෝධ කරලා තරහරගෙන කේන්ති අරගෙන. ජීවිතේ තරහෙන් ගෙවලා චුට්ටක් ඇත්තන් කයින්තිගත්තගෙනෙක්. ඒකේන්තිගැනීමේ විපාගයක් හැටියට දැ නිපදිලා ඉන්න ජීවිත අවලස්සනයි ලස්සනනේ. අපි කරපු කර්මය අපි රූපයෙන් ප්‍රකට කරනවා. අපි කරපු කරණය අපි ගතගරන්න ජීවිකාව ප්‍රකට කරනවා. අපි ප්‍රකට කරන දී තමයි අපි අතීත කර්මය. ඉතින් මේ විර බුදුරජාණන් වහන්සේ දේශනා කර එහෙම වෙන්ඩ හේතුව තමයි මේ කෙනා තර්හාගත්ත කාරණෙන් නිසා අවලස්ස නැයි. තරාගත්තා විතරක් නෙමි මෙය අතීත ජීවිතය කාන්තාව දන්පැන් පූජා කරලනේ. කෑම්ම බීම විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ විතන කාරණා දහයක්ගන ස්තරක නොවන්නපාන එකනෙ. න්ට දෙයක් නැතම් බොන්ට අතුර ටිකක්වත් එහෙම නැතම් වාඩිවෙන්න පුටු ආසන ඊට පසසිර එපපු පාවාහන් වගේ දේවල් නැතම් කිසි ආකාරයදයක් අ දවසේදී පිරිසක් ධර්මදානමය වශයෙන් පින්ද්‍රස් කරගන්න ඕන. එතුට ඉහෙමවත් නැතුවයි යම් කිසි පෙන පෙනක් රැස්කරගත්තේ නැති ජීවිත අන්නේ කර්ම ඉපාකයේ හේතුවක් නිසා තමයි මේ විදිහයට දුප්පත් වෙලායිපදලා ඉන්නේ ඟට බුදුරජාණන් වහන්සේ දේශනා කඩා ඒෙන අතිහිසි ජීවිතය ඊරිසියක් කරලා. අනුන්ගේ සැපේද කළ සත්තුට වෙනවා වෙනුවට ඒකට අකමැත්ත ඒකේ නොරස්සන සභාවයක් හිතේ ඇතිකරගෙන. සමහර කෙනෙක් කියෙනෙ ඉති නල්ලපු ගෙදර හොද ලස්සන්ට යානවවාහන තියාගෙන ගවර්දුරල් තියාගෙන ඉන්නකොට ඒකට ඊරිසියයි. තමන්ගේ ගම මේ ගොඩි ප්‍රදේශයේ කවරහර හොඳර දියුණුවෙලා ඉන්න දකිනකොට අනම කොඩු ගහලන් දන්නේ කොඩු විිස්නස් කරල වැනති හොම ව්‍යාපාර්දිියුණ කරගන්නේ කියලා කතන්දර කියනු. එතකොට මේ ඊරිසි දරුව කිගෙන ගත් ොත් එහෙම් වෙන පවුලක ඒකට ඊරිසියා කන්නවා. ඔයමගේ ඊරිසියා කිරීමේ විපාකයක් තමයි ඔය යහලොමිත්‍රියෝ නැති පිරිසාත්තර කොන්වන පිරිසේ උපකාරයක් නැති අල්පේෂාක්‍ය ජීවිතයක් ලබන්ට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබ යම් කිසි කාන්තාවක් කෙටියා එකෙන දුරුවරණයි දුරුවරණන්න හේතුව තම යත් ්‍රෝධ කරලා ත්‍රෝධ කරනවා පොඩ්ඩක් ඇත්තන් තරහගන්නවා කේන්තියෙන්ම ඉන්නේ නිකඟර හොස්ස ලගින් ඇස්සන්න බෑවගේ කයින්තියෙන් හිටපු කෙනෙක් හැබැයි ඒ නිසා යාව ලස්සනයි හැබ මේ කෙන දා නෙතිී තිෙනවා දන්පෙන් පූජා කරලතිනවා ට පස මට පුලුවන් පුළුවන්දේවල් පූ ජහ කරගෙන තියෙන ඇදුම් පැළතු ඊට පස්සේ පොඩිපොඩි උපකාර කරන්න පුළන්දීවල් ශ්‍රමෙන් හරිකමන්නේ උපකාර කරලා තියෙනවා. ඒ පිනිම් මේෙනට හොඳට ලැබෙන බව්බෝග සම්පත් හොඳට ලැබෙනවා. ඊට පස්සේ මෙයා ඊරිසියා කරලත්නෑ ඊරිසියා කරන්න පිරිවාර සම්පත්තිය නෑ ඊරිසියා කරලත්නෑ එනිසා අරානිත්තයගේ සැපේදක ොතුට වෙලා දට යා කෙනෙ යාන වාහන තියෙන් ගෙවල් දරවල් තියාගෙන ලස්සර පවුල්ජී විත ගතකරගෙන යන දැක්කාම සතුටු වෙලා අනි අපිට නැතුනාට යා හොඳ ින්වනී කළහරි සතුට වෙලාම් එතුකට ඒ සතුටු වෙච්චයක විපාකෙට ඒ අනිත් අයගේ දීනුවට ඊරිසියන් නොකරප එකේ විපාකට එයාලට පිරිවර සම්පත්තියත්වේ නො මහ ක්කයි එතුකට ධනයක්ත්තිය නවා සම්පත්තියත්තියෙනවා මහේෂක්්‍යයි පිරිසතර බැබැලෙනවා හැබැයි අර හොස්සල්ලගින් මැස්ස යන්න බැරුව කේයින්තිගත්ත කේවිපාකයක් හැටියට මගද දෙ සිද්ධ වෙලා තියෙනෙ අරකෙනාගේ ජීවිතය දකින්න තියෙන ලක්ෂිණ තමයි අවලස්සන කැතැයි. ඇබැයි අවලස්සන ඇයිට බාධාවක් වෙලානේ ජීවිත ධනවත්වෙන්න පිරිවර සම්පත්තින්න යාළුව පිරිවරාගෙන ඉන්න මහේ ශාකය කෙනෙ බවට පත්තින් එහෙම ඔයත් ඔබ දැක ඇති ස්ත්‍රී අතර තරක් නෙම පුරුෂයන් අතර පොත් ඔබ දැකල ඇති ඉලකට බුදුරජාණ වහසේ දේශනා කරවා අර සමහර කෙනෙක් කිව නැරම් ලස්සනයි කියලා හොඳ ප්‍රියමනාව ස්වරූපය රූපයකින් යුක්තැ ප්‍රියමනාපයි. එහෙම රූපයක් ලැබුණ කොහොමද ප්‍රියමනාප කෙනෙක් වුණේ කොහොමද එකෙන තරහාරගෙනනේ කේන්ති අරගෙන නෑ කේන්තිගන්න තු ඉවසීමෙන් යුතු වාසය කල්ල න බුද්ධ දේශනාවල විශේෂීෙන් විමානවත්වර සඳහන් වෙනවා තමගේ ස්වාමියයා කේන්තියෙන් දෙද්දී එවසපුය කේපිනට බිරිදේ වගේ දැසිදස්සෝ ඒ පිනට දෙවිය අතර ගිය සිදුහිම් ගැන විමානවත්තු කියවද්දි අපිට හඬලබෙනවා හිට පස්සේ සමහර ස්වාපරුෂෝ තමන්ගේ බිරිධ කිපෙද්දි ඉවසාගෙන හිටපු පිනට ඇනන්දික දිවිපුත්‍රයාවගේ දෙවපුත්‍රවරු දෙවියන්නතර ගෙහිලතිය නවා තමන්ගේ බෙරිද කේන්ති ගන්න නමුත් තමන් ඉවසනෝ දෙවන්නත්‍ර යන ගමට හානිකරගන්නේ දෙවන්නතර ග අයති නො ඉන්න. එතකට ඒ විදිහට කයින්ති නොගෙන සිටීමේ විපාකයක් හැටියට තමයි අර කාන්තාව සමාට පුරුෂයෙක් වුණත් ස්සන අපිගන්නේ පුරශේක්න පි ලස්සන කියන ට පාච්චි කරන කඩසම් කනෙ කරන ඉති ඒ ලස්සන හෝ කඩවසහෝ ඒ රෝපය ලැබිලාතයෙන්නේ කුමක් නිසාද ටරෝධ නොකිරීම නිසා ඇබේ ටරෝදධ නොකරට ඔහු දන්දීලනේ ඒ සමහර කෙනෙක් කියන්න ඕන්නේ සමහට කන්ති ගන්නේ සමහර ලපි කියන ගිවල ල අපි කතකනු බොහොම හොඳද කෙනෙක් යහපත් කෙනෙ යපත් කෙනෙ කිවටය කියෙන පිනත් දහමක් ුසලැක පුරදදු කරන්නේ ගෙදෙට් ලයින්න්නව ඇතින් පාඩුව ටත් කරදරයක් පහිඩාව නැකේන්තිගන්නේ හැබැයි ගුණධර්මයක් දියුණු කරන්නේ න ඉති මුොකතු කරලා තිේ මේ කෙන ධනපූජච කරලා න ඒ නිසා යිළඟගේ ජීවිතය බොහොම දිලුදයි දොප්පත් අසරනයි ඒ විදෙසතමා ජීවත්තය නීට පසේසා ඒෙන මේ අනිත් අයක දේවල්ව ජීවිසියා කරලා. අනිත් අයගේ යහපත දෙකලා ඒ ගෙන සත්තුටුවෙන් නැතුව ඒ ගැන නික කෙනෙහෙරිකම් කරලා ලංකා හිමතිී නොව පෙස් සංගහනුව කියනවා හිමය කරනෙන ඊරිසිවට අනිත් අයගේ දියනුව දෙකළ සතුටු වෙන්න බෑ. එතුට මේ සමහර ඇදැ දුප්පත් රටවල් අපි ගේ රටවල මිනිසුන්ට දියුණුවවෙෙනතින් ලකම බාදාව තමයි අනිත් අයගේ දේ දෙකළ සතුරු වෙන්න බැරිකම්. ජීවිත තමන් දියුණු වෙන්න නම් තමාන්ට තින ම මූලිමක ලක්ෂණය තමයි අනිත්තයගේ ජීවිත දෙකල සතුට වීමේ හැකයා දැ ගත්ොත් ලොක දීවනාගේ සභාවයක් තමයි තමන්ට දියුණුවවෙච්ච කට්ටියගේ චරිත දෙකලා සතුරු වෙන්න පරිසරක් නතැගේ දියනුවෙච්ච කට්ටි පිහිෙනනැත චරිතපදාන කියව කියවන්න සතුටු වෙනවා අනි මෙහෙම මේය දීනය ලති නවානය කිය කිය එතකට අන්න තව මුදිතාවටන්නේ මුදිිතාාව වනතු ඊරිසියා අඩපු කෙනගේ සභාවය තමයි අයි පෙද නිපෙදන ජීවිතයේ තනි කෙනෙක්කෙනවා තනි වෙනවා මන්ට යාහලු මිත්‍රියෝ කියලා පිරිසක්නේ අල්පේෂාකය තමට උදවට පදවට කියලා කිසි කෙනෙක්නේ. උදවට පදවට කියල කෙනෙට කතා කරාට එන්නේෙ නෑ සමාර්ගෙනෙක්කෙන් අපේ නනු ධානෙක්මනය පූජා කරන වනොත් කෙනෙක්ව කතාකර නමාරය. බහෝසයෙන් තනිවෙලා ජීවිතය ගිවෙන්නේ. තමන්ට කියල කවුරුත් නෑ. එහෙම ජීවිතවල් ලොරකම් කරන්නේ අනිත් අයගේ දෙහෙවල්වට ඒ රිසියා කරපු ඔය. ඒ ස්වභාවි තමයි අන්න ඒ පිරිස ප්‍රකට කරන්නේ. බුදුරජණන් වහස දේශනක නොන්න්න ඔයයි පිරිස ලස්සනයි හොඳ රූපස්වභාාවයක් තියෙනවා. හොඳ ප්‍රියමනාපයි හැබැයි ඒ රූපස්භාවෙන් ප්‍රියමනාපුනාට ධනය හිමිකමක් ලබන්නේ නෑ. ධනවත් කෙනෙක් වෙන්න න බොහොම දු්පල්. කන්්ටාතිට පලදින්ටවත් දෙයක් නෑ. ඒ ලස්සන ක අර කැලේපිපිච්ච මල්ලගේ. කැලෙන්න වනසොත්තු විතුර ඒ ලස්සන මල් දකින්නෙක්. ඒවගේ. ඒ ලස් ලෝකේ කෙනෙක් ඒින් තමන්ට යහපතුදාවෙන ආකාරය වටිනාකම කේ ලස්සන තුළින් හයටු පද්වා නෙනෑ. ඊට පස්සේ යහළුමිත්‍රාදී හිතමිතුරු ඒ කිසි දෙනෙක් කසි කෙනෙක් ඇයත්තෙක් නෑ යට කියලා උදව්ට පදවට කෙන ෙසි කෙනෙක් නේ තමගේ දුකසව විදාාගන්න කලලා කිසි කෙනෙක් නෑ. ම බොහමල්පේශයක්ක් විදිීරතුමයි ජීවිතය ගත කරන්නට සිද්ධහැෙන. තවත් පිරිසක් ගැන පුදුරජාණන් ොක දේශන කනො ඔන්න කෙනෙක් නවා තර්හගෙන නැයිස්සෙලා ජීවිතය. තර්හගන්න ඇතුව කේන්ති ගන්න ඇතුව හොඳ ඉවසීමෙන් ජීවිතය ගත කරලා. ඉවසීම කියෙන ගුණධර්මය හොඳරු දියුණු කරගෙන තමගේ ජීවිතය ගත කරලතිය කේන්තිරන්නේ ඒ නිසා මේ ජීවිතය බොහෝම ලස්සනයි. ලස්සන ජීවිතයක උරුමකාරයයක් වට පත්ත ලත්යෙන. ක්න හොඳ ලස්සන ජීවිත යක නැත්තම්මඩවසම් තරුණය කඩවසම් පිරිමි කෙනෙක්ගේ රූපයකට රුමකම් කියලතිනවා. හැබැයි ඒකෙන ඒවගේ මතීත ජීවිතය හොඳට දන්දිලතිනම්. ආහාර පාන විතරක් නෙමි ඇඳුම් පැළතුම් පාවහන් ඊට පස්සේ යහපත් ආකාරයේ ද්‍රවියන් පූජා කර පූජා කරන්න මතුර ටිකක් කරිදීලා පූජා කරන්න ඇමර ද ලැබෙනන්නේ දව අවස්ථාවල පොද පූජාවන් සිින්ද කරගෙන පින්රැස් කරරන තියෙනවා. ඔන්න ඒ පිනේ විවාාකෙක් ඇටේට බවභෝග සම්පතුත් තියෙනවා. ලස්සනත්තියන බවබෝග සම්පතුත් තියනවා. ඉඩ පන්සේ කියෙන අනිත්තයට ඊරිසියා කරලත් නෑ අනිත ලෙස්සට ගිවල් දරවල්ල අනවාහන හදාග නනිදී එය හිව ගැන දෙකළ සතුට වෙලා මාට නිි කට්ියේ ඇද වය ඔය ඉදිරි හින්නේ මොක්කරව හු පංචා කරල වෙනනති පාගාහනති කියල කතා කර රද්දි එයා කියන ඉතිං අපි දන්න ඉතිං වවා ඒවට හු මිටි දෙන්නන්නේ නේ ඒකන කියෙන මනෝන තිද මොක්කරේ පෙනගෙන කොහොමාරිදිින් ලස්සටඉවන. ඉති වැරදින උනන් හදාගත්තුත් හොන්දයි. කියලාර අනුන්ගේ සැපේ දැකලා ඒගෙන සතුට වෙනවා. ඒ ගැෙන සතුරවෙලා අර මුදිතාාව ආසයකරපු පිණි පුන්නිසාස්කාරය හැටියට තමන්ව යහළු මිත්‍රාදී පිරිස පිරිහරාගන්න ඥාති ෙතයිශක පිරිවරාගන්නවා. තමන් මහේෂාක කෙනෙක් බවට පත්වෙන. එ මහේෂාක්‍ය භාව සහර ලක්ෂණතාව මහේෂාකය කෙනෙක් යම් තැනකට ගියොත් අදුන ඇති තැනකට ගියත් ඔහුට මහ පිළිගනීමක් ලැබෙනවා ඔහු තනිවෙන්නේ. නන්නආදුනට තැනක ගොත් ඔහු පිළිගන්න පිරිසන්න. න්න අදනය තැකටිගියත් ඔහු සමඟ හැසිරෙන් ඔහු සමඟ ප්‍රියවශචන කතා කරන පිරිසක් ඔහුට උන්න ගැහෙනවා. යම්ගේ උදවවක් කෙනෙකින් අවශ්‍යතාවක් නත්ේ දව පාදාවක් ඔුුණු සමහර දමගේ හිතමිතුර ඒේලාව ලඟ හිටී නැත වට පිටේන්න කවුරහරි වුණත් ඉදිරි පත්වන ොදව කරන්න. අතිහිතපුය සංස්කාර. සමහරට යාගේ ඒ දැන් අපි පිතනි කතා කරන ලස්සන කෙනෙින්ගෙන ලස්සන නැති කෙනෙට් වුණත් අර ඊරිසියා කරලන්න නැත්ත ඒෙනට ඒ පිරිවට සම්පත් පිරිවරාගන්නව තම ඉක්මට. පිරිසින් ලැබෙන්්වට උදව ඉක්මට ලැබෙනවා. සමරගෙනකි බවබෝග සම්පත් නැතිවෙන ොනැගෙනා තිත ජීවිත් දන්තිලනෑ ඇමයි ඊීරිසියා කල්ලත්න්නේ. ඊරිසියන් නොකරපු පිර අ දන්න උදුන්න නිසා ධනී නැතුනාට උදහුවට පදවට පිරිසින්නම්. තමන් තනිවෙන්නේ තමන් දිලින් දෙෙක් කියල තමන් අවලස්සන කෙනෙක් කියල තමන් ව අනිත්තය අත්තාහරරින්නේ. ඒක මේ ඊරිසියන් නොකිරීම තියන ආශ්චර්කවත් සිදුව මදම මල්ලිකා බිසුවම ප්‍රශ්නේදී පුද්ගල හතර දෙනෙක් ගැන තමයි මෙතන විස්තර කරලා විමසාසිටිය නමුත් අපට මේ කෝන්න තව පුද්ගලාකාර තව කඩකඩ පින්න පුළුවන්. ඉරසි බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නිය සද්ධී මූලිකෝසිෙන් ඉදිරිපත් කරේ ලස්සන ඊට පස්ස ධනය ගෙන් පිරිවර සම්පත්ති කෙන කරුණත්වන විතරයි. ඇැයි මිට අමතර ඕනත් අපට කරුණු කඩන්න පුළන් දානත්දභාවේ නිදුක් නීරෝගය භාවය එතුකට අධ්‍යාපනය ලබන්න පුළන් හැකියාව ඔයෝගේ දේවල්ෙන් කෙඩුවත්තාව මේක තාව ස්තර වශෙන් විග්‍රහ කරගන්න පුළුවන් ඇති මල්ලිකා බිසව අහපු දේට බුදුරජාණන්හද දේශනා කලා අපිට තේරුම් ගන්න පුළුවන් හැම වෙනසම හනං ඇතික කරලා තෙනනෙක්කම කෙද කර්මය විසින්. කර්මය විසින් ඔබට මට යම් දෙයක් ලැබිල තියෙනවා එතකට අපේ ඊළඟ වග කිීමත මීට වඩා හොඳ දෙයක් ලබාගන්න යහපත් ආකාරේ කර්ම රැස් කරගන්න එක ඉතින් ඒ සඳහාමී දහම්මන ශාසනාව මෙ පිෙනස් සිරුදිනාටම ඒ කාන්තම හීතුපකාර විත්වා සාදු 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 පුුණ්‍යාන මොන්දනාව අදවසේදී පෙන් සිතුවිල්ල සඳහම් දේශනාව සඳහා මැතිපර දායකත්වය එකතු කළේ. දකුණු කොරියාවේ සේවී නියුතු බුද්ධිකරුවන් කුමාර කසුන්චාමික, විනෝතීක්ෂණ ලහිරු ජයසංකයන පින්නත් කලන මිතුරන් පිරිස විසින්. මේ ධර්මදානය ලබා දෙන්න කලන මිතුරන් සිලු දෙනාටත් දිමෝපියන්ටත් ගුරුවර සහෝදර නෑදෑහිත්තර මිතුරාදී සේලුම දෙෙනට ධර්මාබෝධය පිණස මිසේලු පුුණනි ධර්මයන් ඒේතුපකාරවයවා කියෙන ප්‍රාර්ථනාවනුත් ඒවගේම දැනට අසනීම තත්ත්වයෙන් පසුවන දකුණුකොරියාවේ වෙසිෙන සම්පත් සඳුරුවන් මහතාට නිදුග්නීරෝගේ සූපත්භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවන තමයි අද දවසේදී මේ විදිහට ධර්මදානමය පුුණ්‍ය ධර්මයන් රැස්කර ගැන ේදන ෙවි රස්රගනටයදනු සේල්ුම් පුුණ ධර්මයන්, මේ පන්නස් සෙලු දිනාගේම විෂ්ටකාමී හිතකාමී සලු දිවුරුන්ට සක්දවදුන් සතරවරන් දිවරුන්, සෙන් පති දිවරුන් එතුළ, සෙලු දිවරුන්, සිල බ්‍රහ්ම රජයන්ට අනුමෝදං එෙත්වා. සලු දෙවියන් බබුන් සැපෙන් සැපේට පත්යෙත්වා දෙවමන්ගේ ධර්මක රැකරමේ පින්න සිරදදිනා විත සැලසේවා. සිු දෙවියන්ට සිල් බ්‍රහමරාජයන්ටත්, උතුම් චොතුරාර්ය සත්‍ය ධර්මයන් අවපෝති කර ගැනීම පිණිස. මේ සිලුප පනිි ධර්මයන් ඒතුපකාර විත්වා. සාදුසාදු සාදුව මරස්කර ගැට දනු සේලුම්පන ධර්මයන් දායකත්තයේ දෙරු සියලු පින්නතුන් නමින් මේ පරල නට එදනු සියලුම්මලගේ ඥාති හිතයිශින්න්ට අනුම දංගෙත්වා හි සේලු දිනාගේම පරලො ජීවිත සැපවත්තු විත්වා සූපත්විත්වා, සංසාරදු කින්න්නේ දහස්වීම පිණිස, මේශියලපුනි ධර්මයන් හේතුපකාර විත්වා. සාදු, සාදු, සාදු. අපට මේ දහම්මගක අදුන් අපගේ ගුරුදේවොත්තම ම පෝජනීය පින්න්නත් ලෝකවාමින් වහන්සේට මහමනවාසි රට ලෝකවාසේ සිිල්බන දම් මාරක්ෂා කරන එල් වෙතෙඒ දෙන සේලෝම සාමින් වහන්සේලාට අනගහරික මැනිවරුන්ට පැවිද්‍යපේශිතතුූපතුන්ට මේ ශවිලපනනි ධර්මය අනමෝදන් වෙත්වා. නිදුක් නීරෝගේ සූපත් භාාවෙ පිණිස කරන්න අවශාසනික කටයුතු සරප්‍රකාරයම සාර්ථකින් පිණිස උතුම් චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගනීම පිණස මිසිසුලු පුුණනිිධර්මයන් ඊුතුපකාර විත්වා සාදු 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 එවගේ රැස්කර ගණට ඒදනු සේලෝම් පුණනිිධර්මයන් අද දවස්සේදී ධර්මදාන මේ වශයෙන් පුුණි ධර්මයෙන් රැස්කර ගැට ඒදුණු දකුණු කෝරියාවේ සේවෙන් යුතු බුද්ධිකරුවන් කුමාර කසුන්චාමික විනෝජතීක්ෂණ ලහිරෝජය සංක යනෑ පින්නත් කන්න මිතුරන්න සේලු දෙනාට එවගේම එපිනසිරදිනාගිම ගුරුවර සහෝදර නෑදැ හිතර විතරාදී සියලු දිනාට දෙමමාෝපයන තර ඥාති හිතශය සියල ොම දෙදනාට මේ සිලිපණ නිධර්මයෙන් අනුමෝදං එත්තා. දකුණු කරියාවේ වෙසෙන අසනියපතත්ත්වයෙන් පසුවන සම්පත් සඳරුවන් මහතාට මේ සලිපනිධර්මයෙන් අනුමෝදං එත්තා. දකුණු කරියාවේ සේවය කරන ලාංකයක සියලුවම දෙනාට මේ සියලිප් නිධර්මයන් අනුමෝදං එත්වා ඒ සලු දෙනා. නිදුක්කෙත්වා නීරෝගයෙත්වා සූපත්යෙත්වා. කායික මානසික පීඩා දුරුවෙත්වා කයිකසුවෙන් මානසික සුවෙන් සූපත් භාව ට පත්යෙත්වා, සිලදිනා කරන්නාව සිල්ු ධර්මිකටේ සරප්‍රකාරයම සාර්ථකයෙත්වා, සිලදිනාටම සියලු යහපත සිත සැලසේවා. විශේෂෙන්ම යසනී පිංක් සිටින දකුණ කරාව විසෙන සම්පස් සොඳරුවන් මහතාටෙක් මනිම නිදුක් නීරෝගේ සූපත්භාවය ලැබීම් පිණිස දීර්ගාශ ලැබීම පිණස ම මේ සලපනෙ ධර්මයන්. හීතුපකාරවිත්වා සිරදිනාගේම සියලිය හ පසිතුන් පැතුම්. ඒයා කාරය මිෂ්ට සිද්ධ විත්වා සිරුදිනාටම ශ්‍රද්හ සේල ෘතයාගේ ප්‍රඥායන් සේක ධර්මයන් දෙයන කරමින් ගෞතුබදශාසනයේ දීම තුම් චතරාරි සත්‍යය ධර්මයන්, අවබෝධ කරගනීම පිණස ම මේ සලුපන ධර්මයන්, ඒතුපකාරවිත්වා. සාධ සාධසාධ ඒගේ මරස්කරගනට ඒදනු සේලොම් පන්න ධර්මයන්. අපට මේ දහම්මග කියයාදුන් අපගේ ගුරු දීවොත්තම පරම්පවජනීය පිනත් ලොකුස්සාමන් වහන් සිට අනෝදන් එත්වා යවගේම දුණු කරියයාාවේ මහොමෙන භාමනාසපුල වැඩ සිටින, පින්න ස්වාමීන් වහන්සේලා සියලු දෙනා ඇතුළ දකුණු කොරයාාව වැඩසිරන. න්නොන්ත මහහා සංඟරුවනට මේ සිිල්ප නිධර්මයන් අනුමෝදන් එත්වා මහමෙන වාස රටලෝකවා ිල්ගර මාරක්ෂා කරන පිවෙති දෙන සේලෝ හමන් වහන්සේලාට අනගහරික මෑනිවරන්ට පවිද පේශද දූ පුොතුොන්ට මේ සිල්ප නිධර්මයෙන් අනමෝදන් එත්වා නිදුක් නීරෝගේී සුව පදභාවය පිණිස කරන්නාව ශාසනික කටයුතු සර ප්‍රකාරම සාර්ථක වීම පිණිස මේ සිලිපපු නිධර්මයන් හේතුපකාර විත්වා. සාදුසාදු සා ගමැස් කරගන ේද සේලූම් ධර්මයන්. ්‍රදධා රෝපණනි ඔස්සේ මේ ධර්මය ශ්‍රබණය කළ ඔබ සේලோම දෙනාට. ශ්‍රද්ධා ලක්වරු කාරි මට්ලියන් හි සේලෝම දෙනාට වගේම ශ්‍ර්ධමාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්. සේලෝම දෙනාට මේ සේලපුฑි ධර්මයන් අනු මෝදන් එවායි සිු නානි දුක්க்கෙත්වා ීෝගිත්තා සූපත් එවා. සිදිනාටම තෙරවන් සරණයි නමබුද්ධය.